ඉතින් වෙනද වගේම බොහොම ආදරයෙන් මගේ හැපි හෝම් එකට ආදරණීය ඔයාලා සියලුම දෙනාම පිළිගන්නවා. ඊයේ මම වෙනස් විදිහකට පහනක් හැදුවා. ඒක තේරුම් අරගෙන නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම ඊයේ හදපු පහන ගොඩක් එළිය දෙන පහනක් නෙමෙයි. ඒක ඇවිල්ලා මම කියලම තියෙනවා ගෙදර පිරිසිදු කරන පහනක් කියලා. අන්න ඒක නිසා අන්න ඒක වැරදියට තේරුම් අරගෙන තියෙන. ඒ පහනින් ලොකු එළියක් එන්නේ නැහැ, බොහොම පුංචි එළියක්. දැන් මම මේ පහන් දෙක පත්තු කරලා තියෙනවා, පේනවද? හරිම පුංචි එළියක් තමයි ඊයේ පහනින් එන්නේ. ඔන්න ගොඩ දෙනෙක් කිව්වා පහන නිවෙනවා, හිමින් පත්තු වෙන්නේ, සුවඳ එන්නේ, ඔන්න වගේ චෝදනා මට ගොඩාක් කරා. අන්න ඒක නිසා මම හිතුවා ඔන්න එහෙනම් එළියත් එන්න, ගොඩක් ඉක්මනින් පත්තු වෙන, ඉක්මනින්ම සුවඳත් එන පහනක් හදන්න ඕනේ කියලා. හැබැයි පහන්වල වෙනස තේරුම් ගන්න ඕනේ. වොෂ්රූම් එකේ එහෙම තියෙන පහන එහෙම ලොකුවට පත්තු වෙන්න ඕනේ නෑ. අපිට ඕනෙකම තියෙන්නේ විස බීජ නසන පහනක්. හැබැයි ඔයාලා හිතුවට මේකේ සුවඳ එන්නේ නැහැ කියලා, සුවඳ එනවා. ඒක ඔයාලට ලොකුවට නහයට දැනෙන්නේ නැහැ. බොහොම හිමීන් එන බොහොම ලස්සන සුවඳක් ඒක. මේ තියෙන්නේ ඊයේ මම හදපු පහන, පේනවද? මේ ඉටි පන්දම ලොකුවට පත්තු වෙන්නේ නැහැ. බොහොම හිමින් සීරුවේ පත්තු වෙන මංකු ස්පා සුවඳක් කියලා. මේක දවස් දෙක තුනක් වොෂරූම් එකේ එහෙම පත්තු කර කර තියෙනකොට, වොෂරූම් එක අරිනකොට හරිම ස්පා සුවඳක් එන්නේ. එහෙම නහය කඩාගෙන යන ලොකු සුවඳක් එන්නේ නැහැ. මේකෙන් කරන්නේ විශේෂයෙන්ම අවට තියෙන වාතය පිරිසිදු කරන එක තමයි මේ පහනින් කරන්නේ. ලොකු එළියක් ගන්න එක නෙමෙයි. ඔන්න දැන් මම ආයි හිතුවා ලොකු එළියක් එන ඉක්මනින් ටිකක් වැඩි සුවඳක් වෙන පානක් කාපව හදන්න ඕනි කියලා. මෙතන තියෙනවා වේලගත්ත දොඩංගලි, එතකොට කුරුඳු පොතු, කරාබු නැටි, මම තව ගත්තා සුදු පාට ගල් ටිකක්, තිරිවානා ගල් ටිකක්. තියෙනවා නම් විතරක් ප්‍රශ්නයක් නැහැ. තිරිවානා ගල් කියන්නේ සාමාන්‍යයෙන් පිරිසිදු කාරකයක්. මේ විදිහට ඔන්න මම අද මේ පහනට ලුණු ටිකක් වැඩි වෙන්න දානවා. මෙන්න මේ විදිහට අපිට ගිනි කූරක් නෑ, ගිනි කූරක් නෙමෙයි, හඳුන් කූරක් ඕන වෙනවා. ඊට පස්සේ පුංචි කපු පොළුන් කෑල්ලක් අවශ්‍ය වෙනවා. දැන් මෙන්න මේ විදිහට තමන්ට කැමති, විශේෂයෙන්ම මම හිතන්නේ මේකට මෙන්න මේ වගේ භාජනයක් තෝරගන්නවා. එක හොඳයි වීදුරු භාජනයක්, ඒක හරි ලස්සනයිනේ. මම අද මෙන්න මේ විදිහට ටී කප් එකක් තමයි ගත්තේ. ඒකට මුලින්ම මම තිරිවාන ගල් ටික මෙන්න මේ විදිහට දැම්මා. අඩියේ ටිකක් වගේ හිඩසක් තියන්න, ඒක දකින්න ඇති. මොකද ඒකට ලුණු පුරවන්න ඕනේ, නැත්තම් අපි දාන තිරය ගැලවෙන්න බලනවා. ඒක නිසා අනිවාර්යෙන් අඩියේ ඉඳලම තිරය ගන්න ඕනේ. එතකොට අඩියේ ඉඳලම තෙල් ටිකත් හොඳට උරා ගන්නවා ඒ තිරයට. මෙන්න මේ විදිහට ලුණු ටික ටික දාලා හොඳින් තද කරන්න. ඒක මතක තියාගන්න, ලුණු ඔහේ නිකන් දාන්න එපා. ලුණු ටික හොඳට හැඳින් තද කර ගන්න ඕනේ. අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. දැන් මේ විදිහට ලුණු ටිකක් වැඩි වෙන්න දැම්මට ගොඩාක් දාන්න එපා. එතකොට අපිට ලුණුම මේකෙන් පිරෙනවනේ, අපිට සුවඳ ගන්න බැරි වෙනවා. ඒක නිසා මෙන්න මේ ගානට වගේ ලුණු ටික දාලා හොඳින් තද කරන්න. දැන් අපි ගත්ත හඳුන් කූර තියෙනවනේ, හඳුන් කූර ඔන්න ඔය විදිහට මේක ඇතුළට දාන්න. දාලා බලන්න අපි හඳුන් කූර ගන්න ඕන ප්‍රමාණය. ගොඩාක් උසට ගන්නත් එපා, ටිකක් පිරෙන තරමට වඩා මේක අඩුවෙන් ගන්න. ඒ කියන්නේ කටටම ගන්නේ නැතුව කටට චුට්ටක් පහලින් විතර මෙන්න මේ විදිහට හඳුන් කූරු කෑල්ල කඩලා ගන්න. ආපහු දාලා බලන්න දිග වැඩි නම් හිමින් සීරුවේ කොට කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ අර
අපි ගත්තනි කපු පුළුන් කෑල්ලක්. ඒ කපු පුළුන් කෑල්ල ගොඩා ගන්න එපා. එතකොට මේක අර පන්දම වගේ ඇවිලෙනවා. අපිට පහන එහෙම හොඳ නෑනේ නේද? පන්දමක් වගේ ඇවිලෙන්න ඕනේ නැහැනේ. මෙන්න මේ විදිහට ටිකක් කපු පුළුන් ටිකක් අරගෙන පහන් තිරයක් හදන විදිහට මේ හඳුන් කෝරේ මෙන්න මේ විදිහට ඔතා ගන්න. ඕගොල්ලන්ට තව එක එක ක්‍රම මතක් වෙනවා නම් ඒ විදිහට මේකට අවශ්‍ය වෙන්නේ මේ තිරේ කෙලින් හිටින්න විතරයි. කෙලින් හිටලා මේක පත්තු වෙන්න විතරයි ඕනේකට පහන් තිරයක් කැමති නම් තිරේ දාලා බලන්න. මේ විදිහට හිටිනවා නම් පහන් තිරයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මම හිතුවා මෙන්න මේක තමයි හොඳම විදිය කියලා. මට හොඳම විදිය හිතන එක ඔන්න මම කළා. ඔන්න දැන් ඔය විදිහට මේක රඳවගත්තා. මේක දැන් හෙලවෙන්නේ නැහැ. ලස්සනට ඔය විදිහට තියෙනවා. දැන් අපිට තියෙන්නේ ඒ පහන් තිරේ ඒ විදිහට රඳවලා අපි ළඟ තියෙනවනේ. මේකට දොඩන් ලිලි පාවිච්චි කරන්න පුළුවන්, කොළපාට දෙහි ලිලි පාවිච්චි කරන්න පුළුවන්. ඒවා වේලලා ගත්තනම් මං හිතන්නේ වැඩිපුරම හොඳයි කියලා. ඔන්න ඒ විදිහට දොඩන් ලිලි ටික මං ඉස්සෙල්ලම දැම්මා. ඊට පස්සේ අපි කුරුඳු පොතු ටික දානවා. ඊට පස්සේ කරාබු නැටි ටික දානවා. ඔයාලට තව මේ වගේ අපේ තියෙනවනේ සුවඳ දෙන වර්ග අපේ රටේ තියෙනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. හැබැයි ඉතින් ටිකක් පරිස්සම් වෙන්න. මොකද මේක ගින්දර නිසා ඇවිලෙන්නත් බලනවා. ඒ වගකීමත් බලන්න. අපි ආරක්ෂාව ගැන පළවෙනි දැන දෙන්න ඕනේ. ඒක නිසා මේ මොනවා කරත් පහන් හැදුවට හැමතිස්සෙම ඒ ගැනත් අවධානයෙන් ඉන්න. මොකද දැන් අර පහන ගැන මං ඉස්සෙල්ලා හදපු පහන ගැන ලොකු අවධානමක් නෑ. ඒක හිමීන් සීරුවේ පත්තු වෙන්නේ, ලොකු සුවඳක් එන්නේ නෑ. දැන් මේ දාන දේවල් ඇවිලේ කියලා ලොකු බයක් ඇති වෙන්න දෙයක් නැහැ. හිමීන් සීරුවේ පත්තු වෙන පහනන් නිසා. දැන් මේ ලුණු පහන මේ විදිහට අපි පහන් තිරේ දැම්මම මේක ටිකක් සැරට පත්තු වෙනවා. අන්න ඒක නිසා ටිකක් බලන්න ඕනේ. මේකේ අපි මේ දාන තෙල් තියෙනව නේද? මේ තෙල් මට්ටම අඩු වෙනකොට මේකට තෙල් දාන්න ඕනේ. මොකද නැත්තම් මේ යට තියෙනවනේ අපි දාපු දේවල්, ඒවා සමහර විට පත්තු වෙන්න බලනවා. දැන් මෙන්න මේ විදියට හොඳ කහ තෝරගන්න. ඊට පස්සේ කහ එකට මෙන්න මේ විදියට පොල් තෙල් ටිකක් දාලා හොඳින් මිශ්‍ර කරගන්න. කහ කියන්නේ අපි දන්නවා විස බීජ නාශකය. මෙතන තියෙන්නේ ගොඩක් විස බීජ නාශක. මම හැමදාම හදන පහන නෙමෙයි මේක, වෙනස් පහනක්. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. අර සුවඳ දෙන, මැස්සු පන්නන, මදුරුව පන්නන සුවඳ එන අර එහෙම පහනක් නෙමෙයි මේක, වෙනස් එකක්. ඔන්න අපිට දැන් ඔන්න සුවඳ නෑ කියනවනේ. ඒකින්ද මං මෙන්න මේකක් කියන්න හිතුණා. සුවඳ දැන් මේකට අපි කුරුඳු පුතු දාලා තියෙන නිසා මේ විදිහට කුරුඳු තෙල් ටිකක් තෝරගන්න. කුරුඳු තෙල් දානවා නම් මේකට නිකම්ම දාන්න බැහැ. මෙන්න මේ විදිහට පුංචි බෝතලයක් අරගෙන මේ වගේ අපි දාන පොල් තෙල් හරි එළවලු තෙල් හරි ටිකක් මෙන්න මේ විදිහට වෙනම බෝතලයකට හරි කප් එකකට හරි දාන්න. ඔන්න දැන් පොල් තෙල් ටික දැම්මා. ඊට පස්සේ අපි දාන සුවඳ තෙල් වර්ගයේ තියෙනවනේ ඒ ටික ගොඩාක් දාන්න එපා. මේ කුරුඳු තෙල් හොඳ කුරුඳු තෙල් එකෙන් ගොඩාක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ, සුවඳ එනවා. ඔන්න ඔය විදිහට දාලා ඒ දෙක පොල් තෙලුයි කුරුඳු තෙලි මෙන්න මෙහෙම හොඳින් මිශ්‍ර කරන්න. ඒ දෙක මිශ්‍ර කරලා ඊට පස්සේ ආපහු හිමින් සීරුවේ අපි අර කහ ටික මිශ්‍ර කරානේ, අන්න ඒකට දාලා ආපහු හැඳෙන් ටික මිශ්‍ර කරලා ඊට පස්සේ තියෙන්නේ අපි හදාගත්ත පහන තියෙනවනේ. අන්නේ පහනට වටේටම හිමින් සීරුවේ මේ කහ මිශ්‍රණය දාන්න. ඊයේ හදපු පහනට වඩා මේ පහන ටිකක් වෙනස් වෙනවා. මොකද මේ පහනට දැන් අපි කුරුඳු තෙල් දාලා තියෙන්නේ. එතකොට මේ පහනේ ඔන්න සුවඳත් එනවා. ඒ වගේම තමයි මේ දාලා තියෙන පහන් තිරය බොහොම ටිකක් සැරට පත්තු වෙනවා. එතකොට මේක රත් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ගෙදර සුවඳ එනවා ගොඩක්.
අන්න ඒක නිසා දැන් මේ සුවඳ නැති ප්‍රශ්නෙකුත් ගොඩක් අයට තිබ්බ නිසා ඔන්න මම හිතුවා මොකද ඊයේ පාන හදපු ගමම්ම ගොඩක් අය පාන හදලා තියෙනවා. මට හරි සතුටුයි ඒක ගැන. හදපු ගමම්ම විනාඩි 5 යනකොට පාන හදලා මට කෝල් කරපු අයත් හිටියා. ඊට පස්සේ පැය භාගයක් විතර වගේ යනකොට ඔන්න කියනවා පහන ඉමී සිරේ පත්තු වෙන්නේ. ඔය කියන තරම් ලොකු සුවඳක් එන්නේ නැහැ කියලා. ඉතින් මම ඒකත් තීරුම් කරන්න ඕනේ. මේකේ ඊයේ හදපු පහන ගැන කියන්නේ එහෙම ලොකු සුවඳක් නෙමෙයි. ඒක ඇවිල්ලා ස්පා සුවඳක්. ඒක සුවඳ එනවට වඩා අපේ අවට පරිසරය පිරිසිදු කරන පහනක්. කමක් නැහැ. ඔන්න මේ මම ඊයේ හදපු මේ පහන මේ බලන්න ලොකු එළියක් නැහැ. ආතාව එකක් මට කියන්න ඕනේ. ඒ පහනේ එළිය අඩු වෙනවා වගේ නම් පුංචි හැන්දක් අරගෙන මේකෙ තෙල් ටිකක් අඩු කරලා බලන්න. එතකොට පහන හොඳට පත්තු වෙයි. ඒ තෙල් ටික අඩු කරාම ඊට පස්සේ දිගටම හොඳට පත්තු වෙයි. ආයි නිමෙනවා වගේ නම් තව තෙල් චුට්ටක් අඩු කරන්න. ඒවා කර කර ඉන්න බැරි නම් තියෙන්නේ අර ගලවන්න ඉටි කෑල්ල ගලවලා ලුණු ටිකක් වැඩි වෙන දාලා ඔන්න ඒ විදිහට පහන පත්තු කරගන්න. අද හදපු පහන පත්තු කරාම පස්සේ ඔන්න ඔය විදිහට තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. අර පහනේ වගේ බොහොම හිමියෙන් එන පුංචි දැල්ලක් නෙමෙයි මේ පහනේ තියෙන්නේ. මේ පහනේ හොඳට ලොකුවට මෙන්න මෙහෙම දිගටම මේ පහනේ මේ දැල්ල මෙහෙම එනවා. ටිකක් සැරට පත්තු වෙනවා. එතකොට පොල් තෙල් යන ප්‍රමාණයත් වැඩි වෙනවා. හැබැයි මේක ටිකක් වැඩිපුර රත් වෙන නිසා අපිට සුවඳ වැඩියෙන් සුවඳ දැනෙනවා. ඉතින් පාඩුත් තියෙනවා ලාභත් තියෙනවා. කමක් නැහැ. ගොඩක් අයට අර ටිකක් ලොකු සුවඳක් අවශ්‍යයි කියලා මට තේරුණා. අන්න ඒක නිසා ඔන්න මේ විදිහට පහන හදලා බලන්න. මම ඔන්න දැන් දෙවෙනි පාරට එක එක්කෙනා මට කියපු නිසා හිතුවා අදත් වෙනස් විදිහකට දැල්ල ටිකක් වෙනස් කරලා, ඒ කියන්නේ පහන් තිරය ටිකක් වෙනස් කරලා මේ විදිහට පහනක් හදන්න ඕනි කියලා. ඉතින් මේ පහනක් හදන්න ආයේ ලස්සන විලි එකක් අරගෙන ඉන්න සියලු දෙනාම පරිස්සමින් සතුටින් සැහැල්ලුවෙන් ආදරණීයව ඉන්න. දළදා සමිඳු පිහිටයි. ආයුබෝවන්. මම මහනුවර ප්‍රියන්තී.